ගර්භණීභාවය බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට ඉක්මනින්ම ප්‍රෙග්නට් වෙන්න විශේෂ ප්ලෑන් එකක් මම අද ඉඳන් අරගෙන එනවා. ඉතින් ඔයාලට ක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබ්බත් අක්‍රමවත් චක්‍රයක් තිබ්බත් ඒ හැමෝටම මේ තියෙන විදිහට වැඩ කරොත් එහෙම ඉක්මනින්ම ප්‍රෙග්නට් වෙන්න පුළුවන්. ඉතින් මම මේක ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදනවා. ඉතින් ඒ කියන්නේ ඔසප් වීමෙන් පසුව එළඹෙන කාලය කොටස් හතරකට බෙදලා ඒ හතර ඇතුළත කොහොමද වැඩ කරන්න ඕනි කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි අද කතා කරන්නේ පළවෙනි සතියේදී ඔබ කරන්න ඕනි දේවල්. ඉතින් මේ යටතේදී දෛනික විශේෂ කාලසටහන, රැකියාවක් කරත් නොකරත් ඒ හැමෝටම පොදුවේ තමයි මම මේක අරගෙන එන්නේ. ඒ කියන්නේ ඔයාලා එදිනෙදා කරන වැඩවලට අමතරව විශේෂයෙන්ම කළ යුතු දේවල්. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක අපි දැන් යමු වීඩියෝ එකේ ඉස්සරහට. ගර්භණීභාවය බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට ඉක්මනින්ම ප්‍රෙග්නට් වෙන්න විශේෂ ප්ලෑන් එකක් මම අද ඉඳන් අරගෙන එනවා. ඉතින් ඔයාලට ක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබ්බත් අක්‍රමවත් චක්‍රයක් තිබ්බත් ඒ හැමෝටම මේ තියෙන විදිහට වැඩ කරොත් එහෙම ඉක්මනින්ම ප්‍රෙග්නට් වෙන්න පුළුවන්. ඉතින් මම මේක ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදනවා. ඉතින් ඒ කියන්නේ ඔසප් වීමෙන් පසුව එළඹෙන කාලය කොටස් හතරකට බෙදලා ඒ හතර ඇතුළත කොහොමද වැඩ කරන්න ඕනි කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි අද කතා කරන්නේ පළවෙනි සතියේදී ඔබ කරන්න ඕනි දේවල්. ඉතින් මේ යටතේදී දෛනික විශේෂ කාලසටහන, රැකියාවක් කරත් නොකරත් ඒ හැමෝටම පොදුවේ තමයි මම මේක අරගෙන එන්නේ. ඒ කියන්නේ ඔයාලා එදිනෙදා කරන වැඩවලට අමතරව විශේෂයෙන්ම කළ යුතු දේවල්. ඒ වගේම එකතු විය යුතු කාර්යය, ඒ වගේම ව්‍යායාම, ඒ වගේම යෝග, ඒ විශේෂයෙන්ම විශ්ව ආකර්ෂණ නීතිය, ඒ කියන්නේ දරුවෙකුට කුසට ආරාධනා කරන විදිය, ඒ වගේම ආගමික කටයුතු කළ යුතු පින්දහම්, විවේකී ගත කළ යුතු ආකාරය සහ විනෝදාංශ, ඒ වගේම මානසික සතුට, ඒ වගේම විශේෂයෙන්ම ගත යුතු විටමින් වර්ග, මේ හැම දෙයක්ම කතා කරනවා. ඒ වගේම මේක අමතරව කරුණු බොහොමයක් කතා කරනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකේ ඉස්සරහට. මුලින්ම අපි බලමු මේ කාලය තුල ඔබේ ගර්භාෂයේ සිදුවන්නේ මොකද්ද කියලා. ඉතින් මේ කාලය හඳුන්වන්නේ පොලිපෝලර් ෆේස් එක කියලා. ඉතින් මේ කාලය තුළදී තමයි ඩිම්බයක් මුදා හැරීමට පෙර කාලය. ඉතින් ඩිම්බයක් මේරීම සිදුවන කාලය මෙය ප්‍රරෝහණ අවධිය කියලා හඳුන්වනවා. මේ කාලය තුළ ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලය නැවත ඝනවීමට පටන් ගන්නවා. ඉතින් ඒ ගැප් ගැනීමකට ඔබේ ගර්භාෂයේ සූදානම් වෙනවා. ගැබ් ගැනීම සිදුවනේ නැත්නම් ඊළඟ චක්‍රයේදී නැවත මේ ගර්භාෂ පටලය පිටව යනවා. ඉතින් මේ අවස්ථාවේදී ගර්භාෂයේ ශ්ලේෂ්මල ඝනකම මිලිමීටර 12ත් 15ත් පමණ දක්වා වෙනවා. ඉතින් මේ කාලයේදී නිරෝගීමත් ඩිම්බ නිර්මාණය කිර ගැනීම සඳහා, ඒ කියන්නේ ඩිම්බ නිසි පරිදි මේරීම සඳහා තමයි ඔබේ කටයුතු කරන්න ඕන. ඉතින් එතකොට ඔබට පුළුවන් හොඳින් මේරූ ඩිම්බයක් ලබා ගන්න. ඉතින් මේ විදිහේ වැඩ කළොත් ඔබට පුළුවන් ඒක සාර්ථකව කරගන්න. ඒ විතරක් නෙමෙයි, මේ කාලය තුළදී ඔබේ ශරීරයේ ප්‍රබෝධමත් බවක් වගේම ලිංගික ආශාව වැඩි වෙන වැනි ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. මේ ප්ලෑන් එකට අනුව ඔයා උදේ 4ත් 5ත් අතර අවදි වෙන්න ඕනේ. ඉතින් මේ කාලය තුළ අවදි වීම ගොඩක්ම වැදගත් වෙනවා. මේ දරුවෙකුට ආරාධනා කිරීම වගේ වගේම විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරන්න. ඉතින් ඔබ අවදි වුණ ගමන්ම අනිවාර්යයෙන්ම ඔබ වතුර විදුරුවක් බොන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මම මේ කියන ප්ලෑන් එකට අනුව ඔබ විශේෂ පිරිත් දේශනාවලට සවන් දෙන්න ඕන. ඉතින් මේ පිරිත් දේශනාවලට සවන් දෙනකොට ඒ ළඟින් ඔබට වතුර වීදුරුවක් තියලා ඒක පිරිත් කරලා ඒක උදේට බොන්න ගන්න පුළුවන්. ඉතින් ඔබ උදේම නැගිටලා විශේෂයෙන්ම හිතන්න ඕනේ, ඔබ ඇඳේ ඉඳගෙනම ඔබ හිතන්න ඕන ඔබ දැන් අම්ම කෙනෙක් වෙලා ඉන්නේ. ඉතින් අද වගේ ලස්සන දවසක් උදා කර දුන්න විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරපු විදිහට ඉක්මනින්ම මට අම්ම කෙනෙක් කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි කියලා හිතන්න ඕන. ඉතින් විනාඩි 5ක් වගේ මේ විදිහට කරලා ඔයාට පුළුවන් ඊට පස්සේ උදෙන්ම දස දිසා පිරිත, අභිසම්බිධාන පිරිත සවන් දෙන්න. ඉතින් මේ කිරිසිනේ සැබෑ කරන්න ගොඩක්ම වැදගත් වෙනවා මේ පිරිත් දේශනාවලට සවන් දුන්නාම. ඊට පස්සේ ඔයා කරන්න ඕන බුදුන් වඳින්න ඕන. ඉතින් බුදුන් වඳිනකොට ඒ කියන්නේ ඔයාගේ ආගම අදහන්න ඕන. ඉතින් බෞද්ධ නම් බුදුන් වඳිනකොට කිරි ආහාර පූජා කරන්න පුළුවන්.
බුදුන් වහන්සේට කිරියහාර පූජා කරලා ඔබ හිතින් ප්‍රාර්ථනා කරන්න ඕන ඔබට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න ඕන කියලා. ඉතින් මේ කාරණා තමයි ඔබ උදේ විශේෂයෙන්ම කරන්න ඕන. ඊට පස්සේ මම කියනවා දෙයට ගන්න ඕනේ ආහාර. ඉතින් උදේට මේ දවස් 7ක්. ඉතින් මේ මම සඳුදා ඉඳන් පටන්ගෙන දවස් 7ක් කොහොමද ඔබ විශේෂයෙන්ම උදේ ආහාරය ගන්න ඕනි කියලා මම දැන් කියන්නම්. ඉතින් උදේ ආහාරය ඔයාලා උදේ වැඩකටුත් ටික ඉවර වෙලා උදේ 8ට පෙරවත්. ඉතින් 8ට පෙරවත් උදේ ආහාරය ගන්න ඕන. ඉතින් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද සඳුදා දිනේදී ඔබේ ආහාර වේල සකස් කරගන්නේ කියලා. ඉතින් සඳුදා ඔබට පුළුවන් කඩල. ඉතින් කඩල තෙම්පරාදුවක් විදිහට හදලා වුණත් ඔබට ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ කඩල නිකන් ආහාරයට ගන්නවට වැඩිය ඔබට පුළුවන් කෑරට්, ලූණු, කොළ, ඒ වගේම කූනිසෝ, බටර් වලින් තෙම්පරාදු කරලා අරගෙන ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. අඟහරුවාද දිනේදී රතු කාපි ඔබට පුළුවන් පොල් එක්ක, ලුණු මිනිසක් එක්ක ආහාරයට ගන්න. ඉතින් ඒ වගේම බදාදා පුළුවන් ෆෘට් ජූස් එකක්. ඉතින් ඔයාලා කැමති පළතුරක් ජූස් එකක් විදිහට ආහාරයට එකතු කරගන්න ඕන උදේ කාලයේදී ඒක ගොඩක්ම වැදගත්. ඒ වගේම බ්‍රහස්පතින්දා බතල කියන්නේ විටමින් වර්ග ගොඩක් බහුල ආහාරයක්. ඉතින් ඒක පොල් සම්බෝලයක් එක්ක ආහාරයට ගැනීම වැදගත්. ඒ වගේම සිකුරාදා ඔබට පුළුවන් ස්මූති එකක් විදිහට ආහාරයට එකතු කරගන්න. ඉතින් මේ බෙරි වර්ගයක් එක්ක ස්මූති එකක් හදලා ඒ වගේම කෙසෙල් එකතු කරගන්න පුළුවන්, පීනට් බටර් එකතු කරගන්න පුළුවන්, ඒ වගේම රට්ටයිදී එකතු කරගන්න පුළුවන්. ඔබට කැමති දෙයක් එකතු කරලා ස්මූති එකක් විදිහට ආහාරයට එකතු කරගන්න ඕන නම් ගොඩක්ම වැදගත් වෙනවා. සිරිසරාද දිනේදී ඔබට පුළුවන් ෆෘට් සලාඩ් එකක්. උදේට ෆෘට් සලාඩ් ඔයාලට පුළුවන් ඔබට තිබෙන පළතුරු දෙක තුනක් හරි දාලා සලාඩ් එකක් විදිහට ආහාරයට එකතු කරගන්න ඕන. ඉතින් ඉරිදා දිනේදී පැලමුන්නට ඔබට පුළුවන් කිරිබත් එක්ක හරි උතර තෙම්පරාදුවක් විදිහට හරි ආහාරයට එකතු කරගන්න. ඉතින් අපි බලමු මේ කාලේදී එකතු වෙන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඔසප්වීම වෙලා දින 8කින් තමයි සරු කාලේ එන්නේ. ඉතින් මේ කාලය තුළ දිනක් හැර දිනක්වත් ඔබ එකතු වීම කළ යුතුයි. ඉතින් මම කලින් සඳහන් කළ දිනවා පැය 36 මෙතලඩ් එක කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න මම මුලදීම කරපු වීඩියෝ වල තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකේ විදිහට පැය 36න් 36ට එකතු වෙන්න පුළුවන් නම් ඒක ගොඩක්ම උපකාරී වෙනවා ඉක්මනින්ම ගර්භණී වීමට. ඊළඟට අපි බලමු විටමින් වර්ග. ඉතින් විටමින් වර්ග විදිහට විශේෂයෙන්ම වැදගත් විටමිනේ තමයි ෆෝලික් ඇසිඩ් එක. ඉතින් ෆෝලික් ඇසිඩ් එක වල අනිවාර්යයෙන්ම රැහැට පෙත්තක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම අනිත් විටමින් විදිහට විටමින් B ගොඩක්ම වැදගත් වෙනවා. විටමින් B අඩංගු, විටමින් B, ඒ වගේම විටමින් D, විටමින් C අඩංගු ආහාර ගොඩක්ම වැදගත් වෙනවා. තන්තු බහුල ආහාර ආහාරයට එකතු කරගත යුතු වෙනවා. ඒ වගේම මේ කාලය තුලදී ඔබට පුළුවන් ඔබේ විවේක කාලය ගත කරන්නේ කොහොමද කියලා මම දැන් කියන්න. ඉතින් විවේක කාලයේදී ඔබට පුළුවන් ඇවිදින්න, ඒ වගේම නිදහසේ ඉන්න, ඒ වගේම ආතතියටපත් වෙන්නේ නැතුව ඔබට පුළුවන් පොත් කියවන්න, විශේෂයෙන්ම කුඩා දරුවොත් එක්ක කාලය ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඊළඟට මම කියන්නම් කොහොමද ඔබ විශ්ව ආකර්ෂණ නීතිය ගැන මම කිව්වා ඒකෙදි කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් ඔබට පුළුවන් පොතක් අරගෙන ඔබ ජර්නල් එකක් විදිහට හරි ඔබට ලියන්න පුළුවන්. ඉතින් මේක ඔබට පහසු වෙලාවක ඔබ ලියන්න, නිදහස් වෙලාවක. ඉතින් ඔබට දැන් ලියන්න පුළුවන් මට දරුවේ ලබා දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි. ඉතින් දැන්ටම ඔබ අම්ම කෙනෙක් වෙලා කියලා තමයි මෙහිදී ලියන්න ඕන. ඉතින් ඔබ සතුටින් තමයි මේ වැඩේ කරන්නත් ඕන. ඉතින් මේ වගේම මාව අම්ම කෙනෙක් කරපු විශ්වයට නැවත වාරයක් ස්තුතිවන්ත වෙමි. ඉතින් අද දවස තුල හැම හොඳ දෙයක්ම මගේ ජීවිතයට ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි. මේ විදිහට ඔයාට කීප සැරයක් හරි පුළුවන් විදිහට තුන්වරක් හරි ලියලා මේක දිනපතාම කරන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාට පුළුවන් යෝගාභ්‍යාස. ඉතින් යෝග ව්‍යායාම මේ වගේ දේවල් විනාඩි 15ක් 20ක් වගේ කරනවා නම් ගොඩක්ම වැදගත්. ඒ වගේම මෛත්‍රී භාවනාව. ඉතින් දවසකට හවස් කාලයේදී හරි පුළුවන් වෙලාවක පැය භාගයක්වත්
ඔබ මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ කියන්නේ අවට ඉන්න ඒ වගේම දුප්පත් දරුවන්ට, කුඩා දරුවන්ට ඔවුන්ට අවශ්‍ය ඉගෙනීමට අවශ්‍ය උපකරණ ලබා දෙන්න, ඒ කියන්නේ ඔබට හැකි පමණි. ඒ වගේම කැමති රසවත් ආහාර ලබා දෙන්න, ඉතින් ඒක ගොඩක්ම වැදගත්. විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාට පුළුවන් මේ විශේෂ දෙයක් විදිහට බ්‍රහස්පතින්දා දින 7ක්, සෙනසුරාදා දින 7ක් බෝධි පූජා තියන්න පුළුවන් නම් මේ කාලේ ඉඳන් ආරම්භ කරලා ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් විශේෂම කාරණේ තමයි ඔබ සතුටින් ඉන්න ඕන. ඉතින් ඔබ එකම දෙයක් ගැන අනවශ්‍ය විදිහට හිතන්න හොඳ නැහැ. ධනාත්මකව සිතන්න ඕන. ඍණාත්මක දේවල් වලින්, අනිත් අයගේ මිත්‍යා මත වලින් ඔබ ඈත් වෙලා ඉන්නත් ඕන. ඉතින් ඔයා දවල් ආහාරය කොහොමද ගන්න ඕනි කියලා විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ දවල් ආහාරය. මං උදේ ආහාරයට බත් එකතු කරගත්තේ නැහැ. ඉතින් දවල් ආහාරයට මම කොහොමද ඔයාලා බත් එක්ක අනිත් පෝෂක පදාර්ථ අඩංගු ආහාර එකතු කරගන්නේ කියලා මම කියලා දෙනවා. ඉතින් මේ විදිහටම කරොත් ඔයාට පුළුවන් පෝෂදායී ආහාර වේලක් ලබා ගන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා කොහොමද ප්‍රෙග්නන්ට් වෙන ඩයට් එකක් කියන්නේ කියලා. ඉතින් මම අද ඒ ගැන කියනවා ඔයාලා පළවෙනි සතියේදී මේ ආහාර ටික ගන්න. ඉතින් සඳුදා දිනේදී රතුබත්, ඒ වගේම කොළ පැහැති එළවලු වර්ගයක්, ඒ වගේම මාළු මස් වැනි කැමති දෙයක්, ඒ වගේම කොළමැල්ලුම, එළවලු සලාදයක්. ඉතින් මේ ටික ආහාරයට එකතු කරගන්න ඕනේ. අඟහරුවාදා දිනේදී බත්, කුඩා මාළු, ඒ වගේම කරවිල සලාද. ඉතින් කරවිල සලාද හදන විදිහෙන් කිව්වොත් කරවිල චුට්ටක් බැදලා ඊට පස්සේ ඒකට ඔබට හාල් මැස්සෝ, තක්කාලි, අඹ මිරිස්, ඒ වගේම රතු ලුණු වගේ එකතු කරගෙන ඊට පස්සේ ලුණු ටිකක් දාලා ගම්මිරිස් චුට්ටක් දාලා ඒක සලාදයක් විදිහට ආහාරයට එකතු කරගන්නවා නම් ඒක ගොඩක්ම වැදගත්. ඒ වගේම පරිප්පු, බෝංචි. බදාදා දිනේදී බත්, පොල් සම්බෝල, ඒ වගේම රතු වල කොළ පැහැති එළවලුක්, ඒ වගේම මාළු. බ්‍රහස්පතින්දා බත්, කඩල පරිප්පු, එළවලු සලාදයක්, ඒ වගේම සෑමන්, බටු මෝජු. සිකුරාදා බත්, මුරුංග කොළ මැල්ලුම, හාල් මැස්ස බැදුම, වට්ටක්කා, විතර ආහාරයට එකතු කරගන්න පුළුවන්. සෙනසුරාදා රතු බත්, මාළු, කහපැහැති එළබුලක්, සලාදයක්, ගෝවා කොළමැල්ලුම. ඉතින් ඉරිදා, ඉරිදා දිනේදී බත්, ලූණු කොළ සම්බෝල, වගේම පරිප්පු, කරවල බැදුමක්, ඒ වගේම රාබු මාළුව. ඉතින් මේවා මම විශේෂයෙන්ම කියලා තියෙන්නේ මේ පෝෂක පදාර්ථ අඩංගු ආහාර කොහොමද ආහාර වේලට ගලපගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලා මුල් සතියේදී ආහාරයට ගැනීම ගොඩක්ම වැදගත් වෙනවා. ඊළඟට ඔයාට පුළුවන් සවස් මේ ආහාරයට ගැනීමෙන් පස්සේ අතුරු පසක් විදිහට මේ විදිහට මේ සතියේදී එදින 7ේදී මම වැදගත්ම පළතුරු ටිකක් තෝරගෙන තියෙනවා ඔයා ආහාරයට එකතු කරගන්න ඒ පළතුරු ටික. ඉතින් සඳුදා දිනේදී අඹ, අඟහරුවාද දිනේදී ගස් ලැබෙති. එකම පළතුරු ගන්නට වඩා මෙහෙම ගන්න එක තමයි පෝෂක පදාර්ථ ගොඩක්ම ඔබට එකතු කරගන්න පුළුවන්. බදාදා දිනේදී දොඩම්, ඒ වගේම බ්‍රහස්පතින්දා කෙසෙල්, ඒ වගේම සිකුරාදා අලියට පේර, සෙනසුරාදා පේර, ඉරිදා දිනේදී අන්නාසිතින් පළවෙනි සතියදී තමයි මේ ආහාර ටික ගන්න ඕනේ. ඊළඟට ඔබට සවස් කාලයේදී පුළුවන් වියලි මිදි, කියන්නේ සඳුදා දිනේදී වියලි මිදි. ඉතින් මම මේ කියන්නම් ඔබට මේ ටික ඔබට කැමති විදිහට දින 7ේදී එකතු කරගන්න පුළුවන්. ඉතින් රට කජු, ඒ වගේම රට ඉඳි, ඒ වගේම යෝගට් එකක්, ග්‍රීන් පීස්, එතකොට අයිස්ක්‍රීම්, බඩ ඉරිඟු, මේ දින 7ේදී ඔබට ආහාරයට වෙන වෙනම දිනකට එකක් එකතු කරගත්තත් ප්‍රමාණවත් වෙනවා ආහාරයට එකතු කරගන්න. ඉතින් ඒ විදිහට ආහාරයට එකතු කර ගැනීම ගොඩක්ම වැදගත් වෙනවා. ඊළඟට ඔබට පුළුවන්
ඔබ නිදාගන්න කලින් විශේෂයෙන්ම වතුර බොන එක වැදගත් වෙනවා. දිනකට ලීටර් 3ක්වත් වතුර බොන්න ඕනේ. ඒ වුණාට ඔබ ආහාර ගන්න ආහාර ගැනීමෙන් පසුව පැය භාගයක්වත් යනකම් වැඩි වශයෙන් වතුර බොන්න හොඳ නැහැ. ඉතින් ඒක අහිතකර වෙනවා පෝෂ පදාර්ථ ශරීරයට උරා ගන්න එකට. ඉතින් උදේ අවදි වෙලා වතුර ලීටරයක් බොනවා නම් හොඳයි. කියන්නේ පැයක් වගේ ඇතුළත ටික ටික ලීටරයක් බොන්න. ඊට පස්සේ දවල් කාලයේදීත් ලීටරයක් බොන්න සැනින් සැරේ. ඉතින් රාත්‍රී කාලයේදීත් වතුර බොන්න. ඉතින් මේ විදිහට ලීටර 3ක් දිනකට බොන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් නිදා ගන්න දිනකට පැය 8ක් නිදා ගන්න. ඉතින් ඔබ ඔබට පුළුවන් රාත්‍රී 9ක් 10ක් අතර නිින්දට යන්න. ඉතින් ඔබ පාන්දර අවදි වෙන්න ඕන නිසා මේ ප්ලෑන් එක අනුව ඔබ ඒ විදිහට කරන්න ඕන. ඉතින් නිදා ගන්න කලින් ඔබ පිරිත් සමවලට සවන් දෙන්න ඕන. ඉතින් අභිසම්බිදාන පිරිත, දස දිසා පිරිත තමයි වැදගත්ම පිරිත් දේශනා. ඉතින් මේ වෙලාවේදී ඔබට පුළුවන් වතුර වීදුරුවක් ඒ අසලින් කියලා පිරිත් කරලා ඒක හොඳින් වහලා තියලා උදේ අවදි වුණ ගමන් මම කියපු විදිහට අවදි වුණ ගමන් ඒ වතුර වීදුරුව බොන්න. ඉතින් මේ විදිහට ඔයාලා පළවෙනි සතියේදී වැඩ කරන්න. අපි බලමු රාත්‍රී ආහාරය කොහොමද ආහාරයට ගන්න කියලා. ඒ කියන්නේ ඔබට ආහාරයට ගත යුතු දේවල්. ඉතින් ඔබට පුළුවන් සඳුදා දිනේදී පිට්ටු, ඒ වගේම අලහොදි, පොල් සම්බෝල සහ පිත්තර. ඉතින් මේ ටික ආහාරයට එකතු කර ගන්නවා නම් ගොඩක්ම වැදගත්. අඟහරුවාද දිනේදී ඉදියාප්ප, කිරිමාළු, පොල් සම්බෝල. බදාද දිනේදී පෝෂණ රොටියක් ඔබට හදලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ පෝෂණ රොටියට ඔබට කැරට්, ඒ වගේම ලීක්ස්, ලූණු, ඒ වගේම කරපිංචා, අමු මිරිස්, ඒ වගේම ඔබට කැමති වෙනත් තෙලුරු තියෙනවා නම් බෝංචි වගේ දේවල් වුණත් කුඩාවට කප් කළා මේ එකතු කරගෙන රොටියක් විදිහට හදලා ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් කුරහන් වලින් ඔබට මේක හදන්න පුළුවන්. ඒ වගේම විවිධ දේවල් භාවිතා කරලා හදලා පෝෂ්‍ය පදාර්ථ වලින් සහල් පිටි වලින් හදන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදලා ඔබට ආහාරයට එකතු කරගන්න ඕන නම් ගොඩක්ම වැදගත්. ඉතින් විශේෂයෙන්ම දෙන්නම මේ ආහාර ගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ පෝෂණ රොටි, පරිප්පු, පොල් සම්බෝල එක්ක ආහාරයට ගන්න පුළුවන්. බ්‍රහස්පතින්දා නූල්ස්, ඉතින් නූල්ස් විදිහට ඔබට සහල් පිටි නූල්ස් ගන්නවා නම් ගොඩක්ම වැදගත්. වගේම පොල් සම්බෝල, පරිප්පු, විතර. ඉතින් සිකුරාදා දිනේදී ඔබට පුළුවන් එළවලු සුප් එකක් ගන්න. ඉතින් මේ එළවලු සුප් එකට ඔබට විතර, ඒ වගේම චිකන් වගේ කැමති දෙයක් එකතු කර ගන්නත් පුළුවන්. ඉතින් ඔබට පුළුවන් කැරට්, ඒ වගේම ලූණු කොළ, ඒ වගේම අල, පරිප්පු චුට්ටක්, ඒ වගේම බෝන්සි, කැම්පිනා ලීක්ස් හරි ලූණු කොර හරි කැමති දෙයක්. ඉතින් ඒ වගේම බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම චිකන්. ඉතින් මේවා එකතු කරගෙන සුප් එකක් ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් සික්කු සෙනසුරාදා දිනේදී එළවලු තම්බලා ඔබට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් කැරට්, වට්ටක්ක, බෝන්සි, අල, ඉතින් කැමති එළවලුක් ඔබට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබ කැමැත්ත අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ ළඟට ඉරිදා දිනේදී ඔබට එළවලු බත් එකක් හදන්න පුළුවන්. එළවලු බත් එකට ඔබට කැමති එළවලු එකතු කර ගන්න. ඉතින් විශේෂයෙන්ම ග්‍රීන් පීස්, ඒ වගේම දරස් පළන් වගේ එකතු කර ගන්නවා නම් මේක ගොඩක්ම වැදගත්. ඊළඟට පරිප්පු, එළවලු කැට සලාද, මාළු හෝ මාස්. ඉතින් මේ විදිහට රාත්‍රී ආහාරය ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ ඔබ ෆෝලික් ඇසිඩ් එක අනිවාර්යයෙන්ම රාත්‍රියට දිනපතාම එකක් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට දෛනික ආහාර වේල සකස් කර ගැනීම ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මං අනිත් කාරණා ටික සඳහන් කරා ඔබ කොහොමද නින්දට යන්න ඕනේ, ඉතින් නින්දට යන්න පෙර කරන්න ඕනේ දේවල්. ඉතින් ඒ විදිහටම ඔබ කළ යුතුයි. ඉතින් මේ පළවෙනි සතියේදී මේ ෆොලිකුලර් ෆේස් එකේදී ඔබ මේ විදිහට වැඩ කරනවා නම් ඒක ගොඩම වැදගත් වෙනවා ඉක්මනින්ම ප්‍රෙග්නන්ට් වෙන්න. ඉතින් මේ විදිහට වැඩ කරලා ප්‍රෙග්නන්ට් වෙලා ඔයාලට ඉක්මනින්ම මගේ මේ
කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් මාත් එක්ක එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් මං අරන් එනවා දෙවන අදියරේදී. ඒ කියන්නේ දෙවන සතියේදී ඔබ වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. මං හිතනවා ප්‍රෙග්නන්ට් වෙන ආසාවෙන් හිටපු ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, අදහස් comment කරන්න අමතක කරන්න එපා. දිගටම channel එකත් එක්ක ඉන්න අනිත් අයට බලන්න share කරන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.